දුවට ආදරවන්තයෙක් ඉන්නවද? ඕ ඉන්නවා. අම්මත් දන්නවා. අම්ම කැමතිද යාට? දුවගේ කැමති. නෑ කරන්න දෙයක් නැති නිසා කැමති වගේ උත්තරයක් අම්ම දෙන්නේ නෑ. දුවගේ කැමැත්ත නිසා අම්ම කැමති. හොඳයි කියන්නේ අපි දෙන්න ළඟදී හම්බ වුණේ. කියන්නේ මේ අවුරුද්දේ හම්බ වුණේ මුලදී. ඉතින් එයා මට කියන්නේ මගේ හැමදේකින්ම පස්සෙන් ඉන්නවා. කියන්නේ එපා කියන්නෙත් නැහැ කියන්නේ නැත්තේත් නැහැ. ෂේප් එකේ ඉන්නවා ඉතින්. මේ ෆීල්ඩ් එකට සම්බන්ධ කෙනෙක්ද? නැහැ. කිසිම සම්බන්ධකමක් නැහැ. බලාපොරොත්තු විදිහ වෙච්ච විදිහම කෙනෙක්ද? ඔව් ගොඩක් කියන්නේ බලාපොරොත්තු කියන්නේ අවංක කෙනෙක්. මට මුලින්ම කියන්නේ අංක එක තියෙන උනේ අවංක කෙනෙක්. මට ඒ දේ තියෙනවා එයාගේ උපරිමට. දැන් මේ කලාශාස්ත්‍රීන් එකට එයාගේ අකමැත්තක් නැහැ. අකමැත්තක් නැහැ. කියන්නේ සීමාවක් තියෙනවා. කියන්නේ ගොඩක් මේ අම්මත් එක්ක යන්න ඕනේ. අර ඒ වගේ දේවල් තියෙනවා. මේකෙපා අරකෙපා අර මේ දේ අඳින්න එපා. එහෙම දේවල් නෑ. අර ඉස්කෝලේ කාලේ එෆෑස් වගේ එහෙම නෑ. මේ අර ඉතින් මයිකෙන් මං කොහරි දැන් ෂූට් එකකට යනවා නම් අම්මයි මාත් එක්ක යා එනවා. අර කියන්නේ අපි දෙන්නට කියන්නේ වාහනයක් නැහනේ. කියන්නේ අපි දෙන ටුක් එකක් දාගෙන යන්න ඕනේ. එහෙම වුණාම ඉතින් එයා ඇවිල්ලා අපි දෙන්නා එතනින් බස්සලා එහෙම යනවා. ඒ ඒ වගේ සපෝට් කරනවා. පස්සලනේ කාලෙත් ප්‍රේම සම්බන්ධතා තිබ්බද? ඔව් තිබ්බා. කීයක් විතර තිබ්බද? හරි ඕකයි අනේ ෂොක්. අතර මුල්ම තිබ්බේ ඕල කාලේ. ඒ කාලින්දා ඉතින් අර තිබුණා. අම්ම කැමති නෑ ඒවට. ඔව් ඒවට අම්ම කැමති වෙන්නේ නෑ නේද ළමයි. ඉස්කෝලේ කාලේ අම්ම දන්නේ නැතුවද සමහරව? අහු වෙන මට කියන්නේ හොර වැඩක් කරන්න බෑ අම්ම කොහොම හරි දැනගන්න මම. ඒ කියන්නේ දැන් ඒ කාලේ මොන හරි පොඩි මාලයක් වගේ එකක් දුන්නොම ඒකවත් මට තියාගන්න බෑ හොරෙන් ගෙදර. කොහෙන්ද මේ කාවේ? එහෙම එහෙම කියලා ප්‍රශ්න ආදී ඉතින් මට කියන්න වෙනවා. එකපාරක් මේ මම මේ ක්ලාස් මේ දෙකක් තියෙනවා. මේ කොහමරි මම පළවෙනි ක්ලාස් එකට ඉන්නේ නැහැ කියලා හිතාගෙන, කියන්නේ ඒ කාලේ අර හම්බ වෙනවා කියන්නේ නිකන් බස් එකේ ඉඳගෙන එහාට මෙහාට යනවා. ඒක තමයි අර කතා කරන්න ඒක තමයි තිබුණේ. මම ඉතින් ඒක මං හිතංග හිටියා පළවෙනි ක්ලාස් එකට ඉන්නේ නැහැ දෙවෙනි ක්ලාස් එකට ඉන්නවා. ඒ වෙලාවට එනවා ක්ලාස් එක ගාවට. එතකොට මේ අපි මට අයට ක්ලාස් දෙවෙනි ක්ලාස් එකටත් එන්න බැරි වුණා. ට්‍රැෆික් වලට අහු වුණා. ඊපස්සේ අම්ම කොහොම හරි මම පළවෙනි ක්ලාස් එකට වෙලාවට ආවා. ඒ වෙලෙට්ටෙත් නැහැ මෙයා. මෙයා නැහැ කියලා මම දන්නා ආවලත් නැහැ කියලා. ඊට පස්සේ මම දැනගෙන හිටියා. ඔව් මට තේරුණා. මෙයා හැරෙනකොට මං චුට්ටක් දාන්නම්. ඊට පස්සේ මම ඒක පෙන්නන්නේ අම්ම දන්නවා. එහෙම කියලා පෙන්නන්නේ. ඒත් මං ක්ලාස් එකල කම්ප්ලේන් කරේ නැහැ. දෙවෙනි එකට හරි එයිනේ කමන්න නැහැ කියලා හිටි. දෙවෙනි එකටත් නැහැ. ඊට පස්සේ මං ගිහලා ක්ලාස් එකේ සර්ට කම්ප්ලේන් කරා මේ ට්‍රාම. ඊට පස්සේ කම්ප්ලේන් කළා පල්ලෙහාට එනකොට කෝල් එක එනවා මේ මං දැන් ගිය මේ ගියා මං ට්‍රැෆික් එකට අහු වෙලා තියෙන්නේ මං ළඟ ඉන්නේ මං කිය ඒ වෙනකොට මං සර්ට කම්ප්ලේන් කළා ඉවරයි. ඊට පස්සේ මේස ගවඩ ගෙනිච්ච අපි දෙනවා සර් අරයට කම්බුල් පරක් ගැහුවා. ඊපස්සේ එහෙම මමත් අඩාගෙන අම්මත් එක්ක ආවා. මේ දැන් පස්සේ ක්ලාස් ලැබුණේ අම්මවාව. කිසිම ක්ලාස් එකක් නෑ. ඒ ක්ලාස් එක නම් අපෝ යන්නත් දැන්. ආ යන්නේ ඊපස්සේ ගෙවල් ගාව පන්තිය කියලා අම්ම එතන ඉඳගෙන ඉන්නවා ඇවිල්ලා. ඊට පස්සේ ඒ ලෙවල් ක්ලාස් වලත් එහෙම ගිහිල්ලා එතන ඉඳගෙන ඉන්නවා මං ඉවර වෙනකන්. මේ නිකන් බස් එකේ හැට මෙහාට යන්නේ. තනක් නෑ. බස් එකේ හැට යනවා ආයේ මේ පැත්තට එනවා. අර ඒ වගේ. මේවා හරි සුන්දරයි නේ මතක් කරන්නේ. අම්ම මේ ගැහුවේ නැද්ද? අම්ම මෙයාට ගැහුවේ නැහැ. ගැහුවේ නැහැ. මම මෙයාගේ අතේ තිබ්බ මෙහෙම ඇදලා ගන්නකොට මේ බෑන්ඩ් එක මෙයාගේ කළු මේකක් තිබ්බ ඒක ඒ ඔක්කොම කැඩිලා ගිහිල්ලා අර පොඩක් පාර මැද ඔක්කොම ඉස්සර ඇදගෙන ආවා. මගේ අතෙන් වුණ හැම වෙරැත් එකටම සමා වෙන්නේ කියන්නේ මං කවදාවත් මෙහෙම සමා වෙන්න එහෙම කියලා නැහැ ඇත්තටම. කෙනෙක්ෙන් සමාව ඉල්ලන්නේ ඉල්ලන්නේ නැහැ. කියන්නේ වැරද්දක් වුණත් මේ අම්මා ගාව අඬනවා ඒක කියලා අර අම්මේ මට සමා වෙන්න එහෙම කියලා නැහැ මම. හා ඒ කියන්නේ මම දැනුවත්ව හරි නොදැනුවත්ව හරි වුණ මගේ හැම වැරද්දකටම සමා වෙන්න මම අම්මට ගොඩක් ආදරේ.
එහෙම සමාවෙන්න කියන අපිට අවස්ථාව ලැබෙන්නේ නැහැනේ. සමහර කාලේ එහෙම කිව්වත් අම්මටත් හිතෙන්න පුළුවන් වෙන මොනාට හරි ඉල්ල ගන්නද මේ කියන්නේ නැන්නේ කියලා. එහෙම අවස්ථාව හරි අපි ගන්නෙත් නැහැ. අපි හිතනවා ඒ අවස්ථාව එතනින් move on කරලා අපි ඊළඟ වැඩේට යනවා. අපි අම්මගේ හිතේ දුනද තාත්තගේ හිතේ දුනද අපිට ඒක කල්පනා වෙන්නේ නැහැ. එහෙම හිතන තරම් වුණා කියලා දන්නවනේ හිතේ වුණාට. ඔව් කියන්නේ අම්මත් දන්නා මම වැරදි කරා. අම්මත් අර සමාව දෙයිලා තියෙන්නේ. ඒවට මම අර කවදාවත් අම්මේ මට සමාව වෙන්න මම මේ දේ කරානේ. එහෙම කියලා අර ඉල්ල නැහැ කෙලින්ම මූණට. අම්මා මොකද හිතන්නේ? කියන්නේ මේ කියන්නේ ගොඩාක් අනිත් ළමයින් මෙයා වැරදි කරලා තියෙනව නැත්තේ නේ. නමුත් අනිත් ළමයාගේ වයසේ අනිත් ළමයින් කරන විදියට ඇත්තටම මෙයා හරි මෙයා හැමදේම මට කියනවා. හරි හොඳ ළමයි. චුට්ටක් වද දෙනවා එහෙම නෝට. කොහම වුණත් මගේ නේ නැද්ද? පාසල යන කාලේ වැරදි කරලා හුවිලා අම්මව පාසලට ගෙනලා තියනවද? Yes. Yes. විස්තර කියන්නේ. विश्वास कर අම්මටත් එන්නේ කියලා මේ මේක මට කවුරු කියන්නේ බෝය කෙනෙක් දුන්නා කියලා හිතලා ඔය ඕකම දීමුද්ද මේකද මේක තමයි මේ මං කොයි වෙලාවෙද අර මුද්ද දාගෙන එදා කොමාරි ඉරිදා දවසක් සඳුදා තමයි අර තියෙන්නේ එතකොට ඉරිදා දාගෙන යනවනේ හැමතැනම එතකොට ගියාම මේ කොමාරි මිස්ලි ස්කෝල්ට එන්නේ කියලා අම්මට ලියුමක් අම්මට කියලා ලියුමක් ලියවගෙන එකක් වුණා පොඩි ලොකු ප්‍රශ්නයක් වුණා චූටි මේක ඇත්තට මේකක් වුණා හේතුව මේ මං දන්නවනේ මං ඔයා දුන්න මුද්ද කියලා නේද ඔව් එකපාරක් මේ අම්මගේ අත කැපුණා මෙතන කැපිලා කියන්නේ ඒ වෙලේ කවුරුත් නැහැ හොස්පිටල් ගෙනියන්න ඒ වෙලාවේ තමයි ඉතින් අර ගොඩක් බයක් උනේ අම්මව මම පාරට ගෙනාවට පස්සේ අම්ම කියන කලන්තේ වගේ මට ඉක්මනට ගෙනියන්න එහෙම එහෙම කිව්වා අර ඒ වෙලාව ඊට පස්සේ මම හොස්පිටල් එකට ගිහිල්ලා අම්මව දාලා පස්සේ මට ගෙදර එන්න වුණා පස්සේ අම්මව ඊළඟ දවසේ ඔපරේෂන් එකට ගන්නවා කියලා අම්මගේ මේ ඇඟිල්ලේ නහර කැපිලා කියලා කිව්වා මේ මේ කැලට يعني ප්ලාස්ටික් සර්ජරි එකක් කරන්න ඕනේ කිව්වා ඒ වෙලාවේ තමයි ගොඩක්ම බය වුනේ මම ඒ අවස්ථාව. එතකොට තමයි මමතක හිටියේ. මේ තාත්තා නැති වුණාට පස්සේ නෑ කලින් වයස කීයද වගේද ඔයාට? මට 17ක් තේරෙන්නේ නෑ මේ කාලේ වැඩි වෙන්නේ. ඉතින් කොහමද අම්ම කැපුනේ? 7 17 එකේ පියනට. ඔව්. ඉච්චර ලොකු නෑ මං 17 එක කියන්නේ අර වහන්න ඕනේ සතු හරි ඔළු මම ඒක වින් බෝතලේ මෙහෙම දාලා මෙහෙම ගැහුවේ ගහපු එකට අර ටින් එකේ මේකෙන් මම ඇඟිල්ල මෙහෙම කැපුණා. ඉච්චර දෙයක් වෙන්න පුළුවන් කියලා හිතන්නත් බෑ නේද ඒ සම. මට ඒක දැක්කම නිකන් අම්බෝ. පාසල් කාලේ නම් පොඩක් කට කාරයි දඟලනවා. ගොඩක් මිස්ලගෙන් බැනුම් අහනවා. යාළුවොත් එක්ක පොඩක් ඉතින් අර දඟ කරන චරිතයක් දැන්ට වඩා වෙනස්. පාසල් කාලේදී ගොඩක් ওই පීරියඩ්ස් එහෙම කට් කරනවා. මොකද ඉස්කෝලේ? සෙන්ට් ජෝසප් ගර්ල්ස් ස්කූල් නුගේගොඩ. හ්ම් හ්ම්. පීරියඩ්ස් එහෙම කට් කරනවා. ඔව්. අවංක දන ගහගෙනත් ඉඳලා තියෙනවා සෙක්ෂන් එක මැද. හැබැයි ආපස්සට හැරලා බලනකොට ඒව තමයි සුන්දර මතකනේ. නැත්තම් ඉතින් පාඩම් කරලා විතරනේ තියෙන්නේ. අම්ම මේ ඔය කර කියපු නෝටි වැඩ ඔක්කොම ටික් කරාට පස්සේ ඉස්කෝලෙන් එන්න කියලා එහෙම තියෙනවද අම්මට? මේක ඉස්කෝලෙන් එන්නේ කියලා මෙයාගෙන ලේසින් කියන් මෙයා හරි ටෝක්ඩිව් ළමේ මේ මේ හොඳට රඟපාන්න පුළුවන් ළමයින්ව හිනාගස්සන්න හොඳයි කියනවා මං ගියම් මේ අන්දරේගේ චරිතය එහෙම කරලා ළමයින් හිනාගස්සනවා කියන්නේ හොඳ කියන්නේ වැරද්දකට වඩා හොඳ තමයි මිස්ටර් කියන්නේ නේද ඔය පනිෂ්මන්ට් කරලා මෙලාට කියනවා දඟයි කියලා කියනවා ඒ වුණාට මේ එහෙම අර ඉස්කෝලේ මට එන්න කියලා එහෙම ලොකු එච්චර ගිහිල්ලා නැහැ දැන් උ පන්ති කට් කරාන ස්කූල් කට් කළා එහෙම නැද්ද? නෑ ස්කූල් කට් කළා නෑ කවදාවත් මේ පීරියඩ් තමයි කට් කළා තියෙන්නේ. පීරියඩ් කට් කළා මොනවද කරන්නේ? ගොඩක් කලකට ඩ්‍රාමා රූම් එකේ ඉන්නවා ගිහිල්ලා. හ්ම්. ඒ කියන්නේ අර ඩබල් පීරියඩ් එහෙම තමයි ගොඩක් කට් කරන්නේ අර කම්මැලි ඉන්න. ගොඩක් කලක් පන්ති හිටියත් නිදාගෙන තමයි ඉන්නේ. මේද?
ඔයා මොකද කාර් එකට වෙලා ෆෝන් එකේ කරන්නේ? අනේ නෑ අනේ මම මේ පාළුවෙන් තනියම ඉන්න වෙලාවට 23:11 ගේම් එක ප්ලේ කරනවා. එක මාර ගේම් එකක් අනේ. අපේ දැනුමත් වැඩි වෙනා වගේ මාර තෑගි හම්බ වෙනවානේ. මං කියනවට කෝල් කරලා බලන්නකෝ 23:11ට. දැන්ම ඔබේ ජංගම දුරකථනයෙන් 23:11ට කෝල් එකක් ගන්න.